අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. පොලිසියෙන් ඇල්ලූ අමුතු මැන්ඩිය. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පළමු කැබිනට් රැස්වීමටම සැප්තැම්බර් අග පාර්ලිමේන්තුවට. තවම අවසන් නොවූ එජාපයේත් අපේ ජන බලයේත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පොරය මාළුවා මුහුදට පැන්නා යයි කියූ දරුවාට ගැසූ දෙහිවර මැරයින් අත්අඩංගුවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල මල්ලි අවසන් ගමනේ දේශීය ප්‍රවෘත්ති නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය මැඩලීමට මෙවන විට දිවයින පුරා අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ මැන්ඩි නම් රසායනික මත්ද්‍රව්‍ය තොගයක් සුවා ගැනීමට පොලිසියට හැකි වුණා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා. ඊයේ රාත්‍රී කාලයේදී අපිට හැකියාව ලැබුණා නීති විරෝධී අන්තරාදායක මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න. ඊට අදාළ සැක්කරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා දෙවිවර පොලිස් ස්ථානාධිපතිවරයා විසින්. මෙම සැක්කරු වයස අවුරුදු 33ක පමණ විවාහක පුද්ගලයෙක්. ඔහු අම්බලංගොඩ කළුව වඩමුල්ල ප්‍රදේශයේ විජේරාම මාවත යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ අනුව මේ සැක්කරු අත්අඩංගුවටගෙන තවදුරටත් වැඩිදුර විමර්ශනය කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අම්බලංගොඩ පටබැඳිමුල්ල වැගල මාවත ප්‍රදේශයේදී අපරිද්‍රව්‍ය ගබඩාකාර ඇති ස්ථානයේ අඟවාති බේදී තමයි සොයා ගැනීමට හැකියාව ලැබුණේ. මේ මත්ද්‍රව්‍ය ලංකාවට මෙච්චර ප්‍රමාණයක් රැගෙන ආ බවට තොරතුරු අනාවරණය වූ පළවෙනි අවස්ථාව තමයි මේ අවස්ථාව. මත්ද්‍රව්‍ය කිලෝ 12ක් පමණ අතනඟුට ගැනීමට හැකියාව ලැබුණා. මැන්ඩි යන නාමයෙන් හඳුන්වන MDMA නැමැති නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය වර්ගයක් විවිධ නම් වලින් මේ මත්ද්‍රව්‍ය භාවිත කරනවා රාත්‍රී සමාජ ශාලාවල සහ සමාජ මාධ්‍ය ජාලා සංවිධානය කරනු ලබන සාදවල එම සාදවලට අලෙවි කිරීම සඳහා තමයි මේ මත්ද්‍රව්‍ය ගෙනා බවට දැනට තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. මේ අතර කොළඹ මට්ටක්කුලියේ සිට පුත්තලමට පිරෝධ රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ කාන්තාවක් සහ තරුණයෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. පුත්තලම මූලස්ථාන පොලිසියේ විෂමද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරුකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. 66 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි තරුණයෙකු මෙලෙස මත්කුඩු ප්‍රවාහනය සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා. ඔවුන් දීර්ඝ කලක් මෙම ජවාරම සිදු කර ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජවාරමක නිරත වූ තරුණයින් 3 දෙනෙකු නවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකය අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් තරුණයින් 3 දෙනා සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 530ක් සහ කෙරළ ගංජා ග්‍රෑම් 130ක් ද පොලිස් බහරයට ගත්තා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර සැප්තැම්බර් මාසයේ අගවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. අපේ ගරු අගමැතිතුමාගෙන් හා ජනාධිපතිතුමාගෙන් අපිට උපදෙස් ලැබිලා තියෙනවා. වහාම 19 වන සංශෝධනය පිළිබඳව සලකලා බලලා 20 වන සංශෝධනය ගෙනන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් පළවෙනි කැබිනට් රැස්වීමටම යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න. ඒ අනුමැතිය ලැබුණට පස්සේ නීත්‍යානුකූල ලෙස නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට එක යවලා ඒ කෙටුම්පත අධ්‍යයනය කරලා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ තබන්නට ඕන. ඒ අනුව බලාපොරොත්තු වෙනවා බොහෝ විට සැප්තැම්බර් මැද සහ අවසානයේ අතරතුර වගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න න්‍යාය පත්‍රයට. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කළා. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කරන පුද්ගලයා සම්බන්ධයෙන්ද පවතින්නේ ගැටලුකාරී තත්වයක්. මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහතාගෙන් අප විමසීමක් කළා. සාමාන්‍යයෙන් මැතිවරණයකට පසුව පත්කල මන්ත්‍රීන්ට අදාළව නාමලේඛන ඒ අදාළ පක්ෂයේ ලේකම්වරයා විසින් ඡන්ද කොමිසමට දැනුම් දීම කරනවා. එවැනි අවස්ථාවලදී ඒ කොමිසම විසින් ඒ නම් නිසියාකාරව පැමිණි නම් හැටියට සලකලා ඒ පිළිබඳව ඊට පසුව ගැසට් පත්‍රයේ පළ කිරීම තමයි වළංගු මන්ත්‍රීවරයෙකුගේ තත්ත්වයට පත්වීමේ සුසුකම්. එවැනි අවස්ථාවකදී ඉන් පසුව ඒ අයට අනිකුත් මන්ත්‍රීවරුවෙන්ම ඒ අයට
ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙන දවසේදී දියුරුන් දීම සිදු කළ හැකි මේ තත්ත්වයේ යටතේ පත්කල මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සම්බන්ධයෙන් පක්ෂ දෙකක් විසින් දැනට නම් ඉදිරිපත් කර නැහැ ඒයින් අදහස් කරන්නේ එක පක්ෂයක් ඉදිරිපත් කර නම් දෙකක් ඉදිරිපත් කිරීම තුළ ඒ පිළිබඳව නීතිපතිතුමාගේ විමසීමට මැතිවරණ කොමිසම තීරණය කළා තිබෙනවා තවම ඒ පිළිබඳ තීරණයක් ලැබී නැහැ මැතිවරණ කොමිසමට නීතිපතිතුමාගේ නියෝගය ලැබුණොත් ඉන්පසුව එය ගැසට් පත්‍රයේ පරකිරීම කළ හැකි ඊට පසුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නම් කරනු ලබන මන්ත්‍රීවරයාගේ නාමය මේ වෙනතුරු ඉදිරිපත් කර නැති නිසා ගැසට් කිරීමේ හැකියාවක් නැහැ ගැසට් කිරීමට ප්‍රකාශ කිරීමේ කලේ නැත්නම් 20 වෙනි දිනට පාර්ලිමේන්තුව රැස් වෙන අවස්ථාවේ ඒ අයට කෙනෙක් දියුරුන් දීමට හැකියාවක් නැති වෙලා යනවා නමුත් එයින් අදහස් කරන්නේ ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමක් සම්බන්ධව ඒ පිළිබඳව ඉන්පසුව ඒ අයට හැකියක්මනේ දැනුම් දීම කළ හැකි එක්කල වහාම ඒ පිළිබඳව ගැසට් පත්‍රයේ පරකිරීමෙන් අනතුරුව ඒ අයට මැතිවරණ කොමිසම විසින් ගැසට් කිරීමෙන් අනතුරුව ඒ අයට පාර්ලිමේන්තු ඊළඟ සතිවාරවලට සම්බන්ධ වෙලා දියුරුන් දීම සිදු කරන්න හැකියාව තිබෙනවා බාල වයස්කාර දරුවෙකු දෙහිවර රැකියාව සඳහා මුහුදු ගෙන ගොස් අමානුෂික වද හිංසා කිරීමේ සිද්ධියට අදාළව එම යාත්‍රාවේ හිමිකරු සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් පාද්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා ප්‍රකාශ කළා. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී ඉතාමත්ම අමානුෂික ආකාරයට මේ දරුවාට පහර දී කර තිබෙන බව දරුවාගේ ප්‍රකාශයෙන් සහ වෛද්‍ය සාක්ෂිවලුනොත් මේ වෙන විට අනාවරණය කරගෙන තිබෙන අනිකුත් සාක්ෂිවලුනොත් ආවරු කරගෙන තිබෙනවා ඊට අමතරව මේ බෝට්ටු හිමිකරුවෝ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ඔවුන් දරුවන් යොදාගෙන දීවර කර්මාන්තයෙන් අයත ආකාරයට මුදල් උපයාගෙන තිබෙනවාද කියන කාරණේ ඒ ආකාරයට විමර්ශන සිද්ධ කරොත් ඒ බෝට්ටුව राज्य सांत की अवश्य नैतिक पेवर दिनी दी अभी गमला बना दैन दर्वागे प्रकाश लिंगिक अपयोजन सिद्ध कल बाबा वार्ता मे संबंधी वैद्यवर आगे वार्ता लगना पास सिद्धपति बना संबंधी ओंट विरुद्ध चौदना हईदराबाद की बलपुर මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කළ බව රාජ්‍ය මාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා. මම දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයටත් කතා කරලා විශේෂම අපේ රටේ නීතිය අනුව අවුරුදු 18 අඩු කිසිවෙකුට දීවර කර්මාන්තය දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අවස්ථාව ලබා දීපු පරිසර එරෙහිවත් පරීක්ෂණ කටයුතු පවත්වලා අවශ්‍ය නීති රීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනිදාත් අපි උපදෙස් ලබා දීලා තියෙනවා. විදේශයන්හි සිට මෙරටට පැමිණි සිව් දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ හඳුනාගෙන තිබෙනවා. ඒ සමගින් මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2890ක්. ඊයේ හඳුනාගත් COVID-19 ආසාදිතයින් 4 දෙනාගෙන් දෙදෙනෙකු එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි අයයි. තවත් පුද්ගලයෙකු මාලදිවයිනේ සිට සහ අනෙක් පුද්ගලයා තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. COVID-19 ආසාදනය වීමෙන් මෙරට රෝහල්වල පුද්ගලයන් 213 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. මෙරටදී පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 2666ක්. COVID-19 සම්බන්ධයෙන් සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් 33 දෙනෙකු රෝහල්වල පසුවනවා. ඕස්ට්‍රේලියා ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්පාදනය කළ පුද්ගල ආරක්ෂණ මෙවලම් තොගයක් නාවික හමුදාව වෙත බහර දීම පසුගියදා සිදු කෙරුණා. ඕස්ට්‍රේලියානු සමාගමක් මෙරටදී නිෂ්පාදනය කළ පූර්ණ ශරීර ආවරණ 12,000ක් සහ අත්වැසුම් ලක්ෂ 2ක් බහර දීම මෙලෙස සිදු කෙරුණා. ඒවායි වටිනාකම ඇමරිකා ඩොලර් 130,000ක් බවයි ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ. වෛරස් ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබූ නව ශ්‍රීලන්තයෙන් අඛණ්ඩව සිව්වන දිනටත් නව ආසාදිතයින් හමු වී තිබෙනවා. ඊයේ දිනේට රටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 13ක්. නව ආසාදිතයින් හමුවන්නේ ඔක්ලන්ඩ් නගරයේ කේන්ද්‍ර කරගනිමින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ හේතුවෙන් මේ වන විටත් ඔක්ලන්ඩ් නගරය තුල වසදැමීමේ නීති ක්‍රියාත්මක වෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 2,16,16,917 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබ ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1,43,32,746ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 768,989ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
ब्रसील रियो द जनैरो नगरे संचारक स्थान यलि विरुद्ध किरीमट बलदहरीन पियवरगिन तिबेनवा केसे उद संचारकिन पुद्गल दुरस्त भावय तबा गनीम मुहुनु आवरण पेलंदीम सह दैत विषबीज हरणय किरीम अनिवार्य बवद संदहान अमेरिकावट पसु वैरसेन वैडी महानीयट पत रटवन्ने ब्रसीलयाई गतवु पै 24 ट पमनक इरटिन वार्तावु आसादतीन संख्याव 41576 वैरस व्याप्ति आरंभ वो चीने वुहान नगरे इदिकल तावकालिक रोहल दुलहक इवत किरीमट बलदहरीन पियवर गिन तिबेनवा नमुत तावकालिक रोहल हतरक 2021 वसर दक्वा क्रियात्मक बवाई ओउन संदहन करन्ने मे अतर ईये दिनेट चीने नव आसादेतीन 19 दिनकु हमु वेति अतर किसिदु मरणयक सिदुवी नहे दकुणु अफ्रीकाव वैरस व्याप्ति उपरीम तत्व पसुकर अति बवट एरट जनाधिपति सिरिल रामपोषा निवेदने कर तिबेनवा ई समगम वसादमी मे नीति लिहिल किरीमटाई ओहु पियवर गिन अत्ते तवद आर्थिक कटयुतु संदहा पणव ऐति सीमा हेट दिने सिट लिहिल किरण बव जनाधिपतिवरया तवदुरटत संदहन करनवा रट अभ्यंतरीय गमनागमनेट सह पौले सामाजिकेंट एक्वीमे अवस्थाव हेट दिने सिट उदावन बवई वार्ता वन्ने अफ्रिकानु कलापे रटवल 54ක් අතරින් රටවල් 13ක වෛරසය සී ග්‍රේන් ව්‍යාප්ත වන බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. ඊජිප්තුව, නයිජීරියාව, සිම්බාබ්වේ, උගන්ඩාව සහ ගහනාව යන රටවල් ඉන් ඉදිරියෙන් පසු වෙනවා. පනවාදිබු නිරෝධායන නීති ලිහිල් කිරීම එම රටවල් තුල වෛරස ව්‍යාප්තියට මූලික ලෙසම බලපා තිබෙනවා. කෙසේ වුවද බොහෝමයක් අප්‍රිකා රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිළිපදින ආකාරයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. වර්ධනයට සහ සුවපත් දිවියකට නැන්ග්‍රෝ HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. මෙරට වගා කළ එළවලු සහ පළතුරු කිලෝග්‍රෑම් 4000ක් පමණ මත්තල ගුවන්තොට පොලෙන් ඕමානය බලා රගෙන ගියා. සලාම් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම එළවලු සහ පළතුරු තුගේ රැගෙන ගිය බවයි වාර්තාකරුවන් සඳහන් කළේ. මෙම යානය ඕමානයේ සිට ගුවන් මගින් 150 දෙනෙකු සමග ඊ රාත්‍රියේදී මත්තල ගුවන්තොට පොලට පැමිණියා. එලෙස පැමිණි කණ්ඩායම PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමු කෙරුණා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-226 ගුවන් යානෙන් මගින් 279 දෙනෙකු අදාළියම මත්තල ගුවන්තොට පොලෙන් දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු ගල්ලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගියා. විදේශ රටවල සේවයට යවා ඇති විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යමණ්ඩල සමාජිකයන් රැසක් ආපසු මෙරට වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. එසනහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කරන බවයි එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. බදුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගී වෙමිනුයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව සඳහන් කළේ. මෙම ආයතනය දැඩි මූල්‍ය අර්බුදයක වැටිලා ඉන්නේ. මම මේ දිවාරය කල්පනා කරන්නේ කොහොමද එකෙන් ගොඩ වෙන්නේ කියලා. මුලින් මේ ආයතනයේ අයගේ රැකී රක්ෂා සුරක්ෂිතතාවය අපි ලබා දෙන්නේ. මේ ආයතනයට මුදල් ලැබෙන්නේ විදේශ රටවල් කරා යන ශ්‍රමිකයන්ගෙන් අකතු කරන රුපියල් 17500. සා ඒජන්සි වලින් හම්බෙන යම් මුදලකින් පමණයි. දැන් ඒවා එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විදේශ රටවල විතරක් ඉන්නවා 125 දෙනෙක්. ඒ අයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 9300ක් යනවා වැටුප්පල. මම දැන් කැබිනට් මණ්ඩලයට ඊටානින්දා ගෙදීනවා කැබිනට් සංදේශයක්. එයා ඔක්කොම ලංකාවට ගේන්න ඕනේ. ඉතින් ඒ අයට මෙහෙ නැවත ඇවිල්ලා රාජකාරී කරන්න පුළුවන්. මේ අතර වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය දුහුරෙහි වැඩබහරගත් රෝහිත අබේගුණවර්ධන මහතා බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කරමින් ඒ මහතා වෙත ආශිර්වාද පුද කළා. ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම වත්මන් රජයේ එකම අරමුණ බවයි රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේ. මේරටේ ජනතාව සෞභාග්‍ය දැක්ම දෙවතාවක් අනුමත කරලා තියෙනවා. ඒ නිසා අපිට දැන් වගකීමක් තියෙනවා ජනතාවට යුතුයකම සහ වගකීම ඉටු කරන්න. එතනදී වරාය සහ නාවික අමාත්‍යාංශය අපේ රටේ හදවත බඳුයි. ඒ නිසා ඒ තුල ශක්තිමත් වැඩපිළිවෙලක්, ඒ වගේම මේ කලාපයේ තුල බලවත්ම කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නත්, නාවික ක්ෂේත්‍රයේ තුල සේදමාවත පාවිච්චි කරගෙන ආර්ථික උත්පාදනය කරන නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දාම් පාසල් අධ්‍යයන කටයුතු අද සිට යලි ආරම්භ කෙරුණා. අදියර දෙකක් යටතේ එම කටයුතු සිදු කෙරෙනවා. 6වන ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා දහම් පාසල් අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරුණා. පළමු වන ශ්‍රේණිය සිට 5වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ඇරඹෙන්නේ ලබන 23 වනදා සිටයි.
මේ අතර සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු හෙට සිට යළි ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවා. නිවාසිකාගාර සඳහා පනවා තිබූ සීමාවන්ද ඉවත් කර තිබෙන බවයි කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ. දේශීය කලාව සහ සංස්කෘතිය රැකගැනීම සඳහා අවශ්‍ය ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපති මහාචාර්ය ජයසේන කොට්ටේකුඩ මහතා පවසනවා. මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කරමින් කොට්ටේකුඩ මහතා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු මෙන්ම රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙකු දවනවා. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම කලාකරුවන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා. ලංකා කණිතෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතාගේ පියාවන අභාප්‍රාප්ත ඩී.එස්. විජේසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා. පෞලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. අමාත්‍යවරුන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණයන මහතුරුන් ඇතුළු පිරිසක් එම කටයුතු වෙනුවෙන් සහභාගී වී සිටියා. එසමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.